මෙම ආහාරවල තත්ත්වය පිළිබඳව ප්‍රංජන රාමනායක මහත්තයා මෙහි සිටි වසර එකහමාරක කාලය තුළ බන්ධනාගාර නිලධාරීන්ට හෝ බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළා නැහැ. ඉතින් ඒ වගේම තමයි බන්ධනාගාරවල සැපයුම් කරන්න අපි කොන්ත්‍රාත්කාරයෝ ඉන්නවා. ඒ අය සැපයනවා වගේම බන්ධනාගාරේ තියෙනවා ආහාර දෙන්න ඕනේ රටාවක්. ඒ රටාවේ තියෙනවා අපි හිතමු දවල් ආහාර වේලට අයත් වෙන්නේ බත් ග්‍රෑම් 225යි. ඒ වගේම ග්‍රෑම් 56ක එළවලුවක් ග්‍රෑම් 28ක මැල්ලුමක් සහ දවල්ට මාළු දෙනවා. ඒ වගේම රාත්‍රියට ග්‍රෑම් 177ක බතුයි ග්‍රෑම් 85ක අල වර්ගයක තියෙන ව්‍යාංජනයකුයි කුකුල් මසුයි තමයි රැට ආහාර හැටියට සප්ලයි කරන්නේ. ඒ වගේම ඉරිදා දිනයකට විශේෂ ආහාර වේලක් ඇටියට ලංකාව පුරාම තියෙන බන්ධනාගාරවල කහබත් දෙනවා කුකුල් මසුත් සමග. මේ විදිහේ ආහාර රටාවක් තමයි බන්ධනාගාර තුල ඇති වෙලා තියෙන්නේ. බන්ධනාගාරයට ඇවිල්ලා යන වසරකට ලක්ෂයක පමණ කොටසක් ඉන්නවා. මේ ඇවිල්ලා යන ලක්ෂයක පමණ කොටසත් අපිට කවදාකවත් මේ පිළිබඳව පැමිණිලි කරලා නැහැ කොහෙවත් තැනකට. ඒ නිසා බන්ධනාගාරවල ආහාර තත්ත්වය බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සියලුම අංශ විසින් ඉතාම හොඳින් සිදු කරනවා. මට කියන්න තියෙන්නේ මෙම ප්‍රකාශය ගැන ඇත්තටම කියනවා නම් වසර එකහමාරක කාලයක් අපි රංජන රාමනායක මහත්තයව හොඳින් බලාගත්තා. අපි ඔහුට ආරක්ෂාව දුන්නා. ඔහුව ආරක්ෂණ කර උසාවිවලට ඔහුත් එක්ක ගියා ආවා. ඒ නිසා අපිට කවදාවත් ඒ අවස්ථාවලත් මේ ආහාර ගැන මෙහෙම දෙයක් කියලා නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ බන්ධනාගාරයවල ආහාර පිළිමත මේ තත්ත්වයන් එහෙම තියෙනවා. වෙන්න අපිට අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩු මගාරවගෙන හරි විදියට ආහාර සපයනවා කියන එක මට කියන්න පුළුවන්.